එක මත් එක කාලෙක පිපුණු කුණාටුවේ මල් නැවතත් හමු වූ විට පාරයි සාගරේ රැල් අඩියක් ගානේ අතුරා තිබු ජීවිතේ මල් තරුවක් ගානේ වෙන් කරලයි පැලඳුවේ රන් අහසට පාර කපා හයිවේ වාගේ තන දවසක හඳටම යනවා වැස්සට මුවා වෙලා අව්වට හිත උලා දවසම සැපේ ඉන්නවා කටු කඩන්න එපා හදිස්සියේ ජෝඩු වෙලා යාලු හොර කරන්න එපා අනාගතේ වාසි පතා යාලු රඩු අහන්න එපා කැලෑසියේ හීන මැකේ යාලු දුර දුවන්න එපා විමානයේ වාසි පතා යාලු කාසි වාසි බැඳෙන තාර පාර කැඩුන හීන සලුව ඇන්ද තෝර තෝර මාව බැඳ හිතට රුවල වැටුන ගැඹුරු සයුරු වදින තෝර මෝරු පාට පාට මාළු චාටු දැම්ම හිතට තාලෙ දුන්න බයස කරකවන්න නින්ද දැන් කැඩෙන්න ෆිනෑන්ස් එකට බාර දෙන්න එකමත් එක කාලෙක පිපුණු කුණාටුවේ මල් නැවතත් හමු වූ විට පාරයි සාගරේ රැල් අඩියක් ගානේ අතුරා තිබු ජීවිතේ මල් තරුවක් ගානේ වෙන් කරලයි පැලඳුවේ රන් එතකොට මේ කොහොමද මහත්තයෝ මේ සම්පූර්ණ ගාන ගෙවනවද කොහොමද? ඒක අපිට ගෙදර ගිහිල්ලාම ගෙවන්න පුළුවන්. කොහොමද තෙබ්බා මේක ඉවර වෙන්න කලින් දෙන්න පුළුවන්? අපි සල්ලි ලෑස්ති කරලා තියෙන්නේ කොහොමද? කොල්ලෝ ඔය මේ ඩොල්ෆින් එක ලෑස්ති කරන්න කාර් එක ලෑන්න. අම්මා! අනේ අම්මා! අම්මා උදේට අර මහත්තයෝ අපිට මේ කියන්න බැරිද? මහත්තයෝ වෙන වැඩ කරලා ඇති කරලා තියෙන්නේ. අනේ බුදු බුදු නයි මහත්තයෝ ඒව කරන්න එපා. අපේ අම්මා යන්න අම්මා ජීවත් තුළ ඉන්න තාක්කල්. ඒ ආසකනේ කේඩීච්ච කියන්න එයාගේ අවසන් ගමන හරියන්නේ අම්මා දෙන්නකෝ කේඩීච්ච කරා යන්න අපිට ඔබට වතකද කිව්වා මතකයි මට මතකයි හරිත් ඒක බුදුලාලි මාත්‍යෝ ගමේ බලාගෙන ඉන්නේ අපි උතුකන් ඉස්ස කරනවාද කියලා මරුණට පස්සේ හරි අපිට මේ උතුකන් ඉස්ස කරන්න ඉන්න දෙන්නකෝ කියපංකෝ බුදුලාලි මාත්‍යෝ තව දුරද මාත්ද? ඕම කිලෝමීටරයක් විතර ගිහිල්ලා ඉස්සරහින් හරවන්න තියෙනවා. උඹ දන්නවද අපේ පුතා මේ ගමන එන්න දෙන්න හැදුවේ අර මේ පරණ ගැඩිච්ච ඩොල්ෆින් එක නේද මාත්‍යා? ඒකනේ අපි ගැඩිච්ච කියලා ගත්තේ. මාත්‍යලා ගැඩිච්ච කියලා ගත්තේ හොඳයි. අපේ පුතා වුණාට මොකද ඕක හරි තුනා. ඩොල්ෆින් එක තෙල් බොනවා මාත්‍යා. මාත්‍යලා දුර්භව දැනගත්තාම මිනිහා බැලුවේ තව ගානක් කපා ගන්න. ඔතන ඉස්සරහින් හරවන්න ඕනේ. අතනේ? ඔව් ඔව්. අයියේ ඔය ඉස්සරහින් ඔය වමට ඔය පාරේ. Thank you.
Sir. Oh. Cab එක පාර හරස් වෙලා තියෙන. වැන් එක මෙතනින් ගන්න බෑ. කොහොම නවත්තන්නේ? නවත්තන්නේ. වෙන පාරක් නැද්ද යන්න? වෙන පාරක් නෑ අයියේ මේ. කොහොරත් අපි වැහලා පොඩි සපෝට් එකක් දෙමු නේද? තල්ලු කරලා අයින්නට දාගත්ත නම් ඇතිනේ. ඔව්නේ. යවුද? එන්න අයියා අපි ඔක්කොම බයෙන් හරි. කරන් ප්‍රශ්නයක් මගේ හිතේ. ආ එහෙනම් ඉතින් එච්චර ලොකු දෙයක් නෙමෙයිනේ. තල්ලුවක් දාලා ස්ටාර්ට් කරගමු. නේ මහතුරු අපි කට්ටිය එකතු වෙලා තල්ලුවක් දාමු. හොඳයි හොඳයි. තල්ලුවක් දාන්න. අර වාහනේ. මේ මචං යතු. එලකි මම මෙහෙන් තල්ලු දාන්නද මෙහෙන්? මුදලාලිට කියලා කියපන් මේ ෆිනෑන්ස් ගෙවල එක ගන්න කියලා නංගේ අපි අපි මේ මේ එහෙම කරන්න එපා මහත්තයා එතකොට අපි මේ ස්ටොප් කෝල් කරලා අන්න අර බට්ටියක් පටව ගන්න ලදර වාහනේ ගෙන්නගෙන යනවා යන්න මල කෙලියයිනේ මහත්තයා කිලෝමීටර් 50කට වැඩි ආවනේ ආර වැඩි කරන් දෙයක් නැහැ ඉතින් බොස් ලෑ කුණු වලට අන්තිමට කර ගහන්න වෙන්නේ ඔයාලට තමයි මේ මාමේ නිකන් වාහනේ අන්න අර මිනි පෙට්ටි කවට යනවා නැත්නම් ඕකත් උස්සයි වාහනේ මම කරන්න එපා මහත්තයා මේ 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 අර සෑම දිනකම ලක්ෂපතියෙ සෑම මාසයකම මිලියනපතියෙ කැලින් මිලියනපති ජෙට් විදින් ශ්‍රී ලංකාවේ පළමු වරට කලර්ගාඩ් තාක්ෂණය මගින් තීන්ත සඳහා වසර 8ක වගකීම අවසාන ඉරිලා හැම මොගුලම නතර ඉන්නේ මගේ මම මේ කාගෙද කරන්නේ ඉන්නේ අපි යමු මැඩම් ලේකම් මල්ලි පොඩ්ඩක් අප්සෙට් එකේ ඉන්නේ අනේ මේ සාමි ගමනක් යන්න හදනකොට මට මේ එක එක්කෙනාගේ අප්සෙට් ගැන කියන්න එපා ඊට වඩා අප්සෙට් එකක් මම ඉන්නේ සාමි හොඳටම දන්නවනේ මං සාමිට බාර් දීපු වැඩක් තියෙනවනේ ඒ වැඩේ මට හරියට කරලා දෙන්න ආ පොඩි සාමි වැඩේට බහලා ඉන්නේ තිත්තට කරලා දෙයි ඔය වාහනේ සීස් කරපු කොල්ලගාව මගේ ડોකියුමන්ට්ස් වගේක් තියෙනවා. මගේ පිස්ටල් එක ගන්න ඇත්තෙත් ඒ කොල්ලෝ. මට කොහොම හරි ඒ ડોකියුමන්ට්ස් ටික ගන්න ඕනේ. ඉතින් අපි ගමු. මගේ පොඩි සාමියෝ ડોකියුමන්ට්ස් ගේ මැඩම්ට අරන් දී.
එක පාරකුත් ඔය පොඩි සාමි කොල්ලෝ වගේක් එක්කන් ගිහිල්ලා උන්ට ගහන්න හැදුවා. ඒතර පොලිස් කාර්යයක් ඇවිල්ලා ඒ වැඩේ බල් කරලා දැම්මා. ඒක ස්වාමි දන්නවනේ. ඒ කොල්ලෝ සෙට් එක ටිකක් අමාරු කාර්යයක්. උන් එක්කම වැඩ කරන්න ඕනේ මුලින්. දැන් මට වෙනවා වෙනමම ප්ලෑන් එකක් ගන්න. මොන දේ කරත් අපි කරන්න ඕන කුන්ත ප්ලෑන් එක. අර කතාවක් තියෙන්නේ ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් ගෙන. නැත්තම් මැඩමු සවුත් වෙනවා මම සවුත් වෙනවා. අර මතකද මැඩම්ගේ අර පෙරකදෝරුවගේ සිද්ධිය? පෙරකදෝරුවව උසාවි ඉස්සරහා ඇමති පුතා ගිහලා හප්පල මැරුවේ. ඒක ඇමතිගේ ප්ලෑන් එක. ඒක මුකුත් ප්‍රශ්නයක් නෑනේ. අනේ ස්වාමි. ඔය වැල්වට ආරං කියවන්න නැතුව මං කියන දේ පොඩ්ඩක් අහන් ඉන්නවකෝ. හරි. මගේ මැඩම් කියන්නකෝ. මං අහන් ඉන්නවා. ඔය සීස කොල්ලන්ගේ ලීඩර්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් FM channel එක ගිරවියා. හ්ම්. අපි ඉස්සලාම අන්නේ ඒකව කොටු කර ගන්න ඕනේ. මැඩම් කියන එක මට පැහැදිලි. ඒ කිරිල්ලිව ගැලලා කූඩු කරගත්තම මැඩම්ගේ ඩොකියුමන්ට්ස් එක තරම් කුරුල්ල එනවා අපි ළඟ. වැඩේ ඉවරයි. හරි ලේසි දෙයක් මැඩම්. අපි කරමු. ස්වාමි හිතන තරම් මේ වැඩේ ලේසි නෑ. ඒකල මාධ්‍ය වේදිනිය. නිකන් හරි මුන් ටිකේ ડોකියුමන්ට්ස් ටික එලියට දැම්මොත් එහෙම මට මොකද්ද වෙන්නේ කියලා ස්වාමීට හිතා ගන්න පුළුවන්. අර අපි මෙහෙම හිතමුකෝ. උන් ওই ડોකියුමන්ට් ටික එලියට දාන්න කලින් අපි ඔය මැඩම් කිව්ව විදිහට ගිරව කියලා කූඩු කරගමු. ඊට පස්සේ අපිට පුළුවන් අර කුරුල්ලන්ට කියලා ડોකියුමන්ට් ටික ගෙන්න ගන්න. ඒක තමයි ප්ලෑන් A. ප්ලෑන් B මැඩම් උන් අපිට කලින් ડોකියුමන්ට් ටික එලියට දැම්මොත් මැඩම් මීඩියා එක ගෙන්නලා කියන්න ඕනේ මට මඩ පහවක් ගන්නවා මේක කරන්න විපක්ෂේ මගේ ගමන්නේ ඊතර වැඩේ ඉවරයි හරි සිම්පල් එහෙම කියන්නත් පුළුවන් තමයි ඒත් ඉතින් කීයෙන් කී දෙනාද ඔක විශ්වාස කරන්නේ මේ දේ සිවිසි පහනා ගන්න නැම දැක්කහම අපි ඇත්තක් කිව්වත් බොරුවක් කියන්නේ කියලා හිතන්නේ ඒ තරමට අපි බොරුකාරයෝ වෙලා ඉන්නේ හරි හරි මැඩම් බාවිනු ඉන්න පොඩි සාමිට වැඩේ බාර දීලා නැති තියෙන්නේ මැඩම් කිසි දෙයකට බය වෙන්න එපා වැඩේ නිට්ටාවට හරියට පොඩි සාමි කරයි අපි ආ මැඩම් මම සාමිව ලේකම්ටත් වඩා විශ්වාස කරනවා මන්ද ඒ නිසයි මම මේ වැඩේ සාමිට බාර දුන්නේ original hawaiian cookies nam munchy hawaiian cookies with a qane original එක හංගන්න බෑ මල් මිනි පෙට්ටිය ඇදලා ජෝඩුව දැක්කම ඕන එකෙක් ඇදලා දාලා යනවා. අනිත් එක පොඩි වාහන නවත්තලත් බෑනේ. ඉඩ තියෙන වාහනයක් වෙන්නත් තිබේ. හරි මං කියන්නද? හා. උඹ මෙතන හිටපන්. මං පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා වාහනයකට අත දාලා බලන්න. උඹ දාලා? දාලා ඉතින් පින්සෙන්ඩු වෙලා දුක කියලා කොහොම හරි මේක අරගෙන යන්නත් තිබේ බං. වැඩි හරියයිද? හරියයිද කියලා බලමු ඉතින්. මහපාරේ ඉන්නයි. හා බලන්න. Thank you.
දැන් හරිද අමාරු ඈ තනියපද ඇයිබම් මිනිස්සු මිනි පෙට්ටියට මෙච්චර බය ඒක උන්ගෙන් අහන්නු අනිත් එක අපිටත් කවදා හරි යන්න වෙන්නේ මේ වගේ පෙට්ටියකට නේ බා අනිත් එක මේක හීස් පෙට්ටියන්නේ බා හොඳන්නේ නැහැ නේ ඒක මං කිව්වා බං මේ මේක හරියන්නේ නැහැ හරිද මේකට තවත් කන්න බෑ ගනි මුදලට කෝල් එක කෝල් එකක් අරගෙන වෑන් එක ඉස්සුවා කීපු ගමන් ඔයා කා අපි දෙන්නවත් මේ පෙට්ටියට දාලා ආදාහනය කරයි ඉතින් බං ඒ කුණු පෙරේතයා උගේ තියෙන කුණු කමට ලෝභ කමට මේ මොකද පින මගුල ගෙව්වේ නැති වුණාට අපි දෙන්න පළි ඈ පරිප්පෝ ගන්න අපි දෙන්නනේ බං මේ එදා අර අතන හිටිය සුදු කොල්ල ඌමට ඉන්ට්‍රස්ට් වගේනේ පොඩි ගතියකුත් තියෙනවා එනා ඉතින් උඹ සෙට් කරගනින්කෝ මට කියන්න මට සෙට් කරගන්න තිබ්බා ඌ මගේ නම්බර කිල්ලවල මේ ඇත්තටම ඇයි උඹ ඌට නම්බර එක දුන්නත් මං ඌට නම්බර එක දුන්නා නම් ඊට පස්සේ ඌ ට්‍රූ කෝල බලනකොට මං කවුද කින්ද මන්ද මොනවද කරන්නේ ඒ හැම දෙයක්ම ඌ දැනගන්නවා ඊට පස්සේ මට මලෑණයක් වෙනවනේ බං මං නම් හිතන්නේ උන් එදා ප්ලෑන් කරලාමයි ඔය බයිට් එකට ගත්තේ එහෙමද හැබැයි ඉතින් මට එහෙම හිතෙන්නේ නෑ බං උගේ එහෙම කපටි පෙනුමක් තිබෙන්න නෑ පොඩි අහිංසක පෙනුමක් තමයි මං දැක්කේ උඹට නීති නිකන් ඉන්න බැරි වුණේ මට ඉතින් මල පැන්නා ඒකින් ඉතින් උඹටම නේද ආසි වුණේ හා නෙමේ ඒ බොන්ස ආ දරංජ එන්න ඉතින් දරංජ ඔගොල්ලෝ ළඟ ළඟම අපිට ජොබ්ස් කීපයක්ම කරලා දුන්නා කොටිම කිව්වොත් අපේ බොසුත් සැටිස්ෆයිඩ් ආ මෙන්න ඔයාලගේ පේමන්ට් එක Thank you sir ඇත්තම කිව්වොත් දරංජ අපිට ගොඩ දාගන්න බැරි කේසස් ගොඩක් තිබ්බා. ඒ ටික ලස්සන්ට ඔගොල්ලෝ හෑන්ඩල් කරා. Thank you ආ. සෝ ඉතින් අපි ලේසින් වැඩේ ගොඩ දාගත්තේ නැහැ ඉතින්. දාන්න පුළුවන් සේරම දාංගට දා තමයි ඉතින් මැච් එක ගන්න. ඔව් ඔව් මට ආරංචි. අර මිනිස්ටර්ගේ වීකල් එක ගත්ත වෙලාවෙත් එයාගේ සෙට් එකක් කැවිලා ඔගලන් ත්‍රෙඩ් කරාලු නේද? මොන ත්‍රෙඩ්දස? පැන පැරිය අපිට නෙලාගෙන නෙලාගෙන ගියානේ. උන් වෙන බවද දැන හිටියා නම් අපි දෙනා උන්ට ඇඬෙන්න. මුද වෙලාවට පොලිස් මහත් එක්කලා වැඩේ බැලන්ස් කරේ. ඔව් අපිටත් ආරංචි. හැබැයි දනංජය ඔය වගේ වෙලාවක කරන්න පුළුවන් හොඳම දේ තමයි ඔළුව බේරගෙන ෂේප් කරන එක. මේ සර පොඩි දෙයක් කියන්න හිටියේ සර් මේ ඔය සමහර ගේම් දෙද්දි සර් අපිට බොක්කටම දෙනවා සර්. බයිසිකල් 3 wheeler එකක උස්සද්දි මොනවනත් සර් හිමිස පුදුම අමාරු වෙන සර් ජීවත් වෙන්නේ. මේ ආර්ථිකෙත් එක්ක. හැබැයි දනංජය අපි ඕවර් සෙන්සිටිව් වෙන්න ගියොත් එහෙම අපිට මේ බිස්නස් එක දිගටම කරන්න බැරි වෙනවා නේ. මම දන්නවා සර්. මං සර් නිකන් කිව්වේ. ඔකේ. ආ. ඔගලන්ට මේ තව ජොබ් එකක් තියෙනවා බාර දෙන්න. මෙතන 50,000කට වැඩි මිෂක් අඩු නැහැ. අර අප්පෝ අද ඉපු ශිනගනේ ශාමී. තුන්. ලෑන්න ගහරමි. චිත්තට දෙන්න. මල දෙන්න උතන මේ මිනිය වල දාන ගන්න ඉන්නේ. මිතු නැතන් කො. අයියේ ආලේ ජාමේ. මට පේන්නේ මුන් දෙන්න ඇවිල්ලා තියෙන ජිම් එකට.